Bajaj Genuine Parts then online order කරන්න. David Pieris Motor Company වෙතින්. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නැතුළු විත්තිකරුවන් දස දිනාට ඉරිහි නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි බවට මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දෙනුම් දුන්නා. විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියම කළේ අදාළ විරෝධතා ලබන 26 වනදා ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි. නඩුව විභාගයට ගත්තේ චම්පා ජානකී රාජරත්න දමිත්වටවත්ත සහ නාමල් බලල්ල යන මහත්ම මහත්මීන්ගෙන් සදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. නඩුවේ විභාගය ආරම්භ කිරීමට පෙර පූර්ව නඩු විභාග සමන්ත්‍රණයක් පැවැත්වීමට දිනයක් ලබා දෙන්නේ නඩුව අද කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නවන මහතා ඉල්ලීමක් කළා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පවසා සිටියේ පූර්ව නඩු විභාග සමන්ත්‍රණයට පෙර විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තමන්ට දිනයක් ලබා දෙන ලෙසයි. නඩුව සඳහා මේ වන විට දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් එම මූලික විරෝධතාව ලිඛිතව අධිකරණය හමුවේ කොනු කරන්නේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විත්තියට දන්වා සිටියා. 2015 වසරේ පෙබරවාරි මාස 28 වනදා හෝ ඊට අසන්න දිනයකදී පැවති මහ බැංකු බැඳුම් කරවෙන් දේශීදී රුපියල් මිලියන 688ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසයේ කඩකිරීම ඇතුළු අධිචෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නැතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නොමැතිව නඩුව විභාගයට ගෙන අතර සෙසු විත්තිකරුවන් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.